ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලැබලා තියෙනවා 181126. 181126 සම්ප්‍රදායික ලෙස 30,000ක් බඳව ගත්තොත් 150,000ක් දළ වශයෙන් 2020 වර්ෂයේදී අගාධය කරා හැදෙනවා සාමාන්‍ය ක්‍රමය අනුව. මේ වටිනා මනුස්ස ජීවිත, වටිනා තරුණ ජීවිත, වටිනා ජාතික සම්පත් තමයි වර්ෂයකට 150,000ක් විතර නිසි ක්‍රමවේදයකට අනුව පෙළගස්සල උසස් අධ්‍යාපනයට ඉඩ ප්‍රස්ථා ලබා දීලා නැහැ ඉතිහාසයේ පුරාම. අපි මේක වෙනස් කරනවා. අපි මේ 150,000ටම උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා 2020 වර්ෂය තුළදී ලබා දෙන්නට වැඩපිළිවෙලක් සකස් කරනවා. ඒ සඳහා දේශීය හා විදේශීය විවිධ විද්වතුන්, විවිධ අධ්‍යාපන ආයතන, විවිධ දරුවන්ට ආදරය කරන සත්පුරුෂයෝ සමග පසුගිය මාසයක පමණ කාල පරිච්ඡේදය තුළ මේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මමත්, අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ උසස් නිලධාරීනුත් සාකච්ඡා සම්මන්ත්‍රණ වැඩමුළු 100කට ආසන්න ප්‍රමාණයක් පවත්වලා තියෙනවා. අදත් මිනුම් දෙපාර්තමේන්තුව සහ වනජීවී ආංශ සමග සාකච්ඡාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දෙකට පැවැත්වෙනවා. ඒ තුලින් අපි ප්‍රධාන ක්‍රමවේද කීපයක් මේ ජාතික අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා බලාපොරොත්තු වෙනවා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබෙන භෞතික සම්පත් හා මානව සම්පත් වඩා ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ගැනීම තුළින් මේ වර්ෂය තුළදී මේ වර්ෂයේ ප්‍රතිඵල ලැබපු මේ 181,000කින් බඳව ගන්න සංඛ්‍යාව ඉකුත් වර්ෂයට වඩා 125%කින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වැඩි කරන්නට සැලසුම් සකස් කරලා තිබෙනවා. ඒ සඳහා එකී විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින සියලුම උපකුලපතිවරු සමග සාකච්ඡා කරලා ඔවුන්ට තිබෙන මහා පරිමාණික පිරිවැය දරන්නේ නැතිව මේ තිබෙන සම්පත්, භෞතික සම්පත් හා තිබෙන මානව සම්පත් භාවිතා කරලා වඩා කාර්යක්ෂම ලෙස ඒ සම්පත් උපයෝජනය කරගත්තොත් 125%කින් පසුගිය වර්ෂයට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් බඳව ගන්න බලාපොරොත්තු වෙනවා. breaking.lk